මහේස්වරන් මන්ත්‍රීතුමීගේ සම්බන්ධව දිගින් දිගටම යම් ජාතිවාදී දේශපාලන කණ්ඩායමක් ජාතිවාදී ලෙස මේ මතු කරමින් මේ නැවතත් දෙමළ සිංහල ජනතාව අතර තිබෙන අන්‍යෝන්‍යතාවය නැති කිරීම සඳහා යම් දේශපාලන වාසිය සඳහා නැවත ඒක ජාතිවාදී පදනම උඩ කරලියට උඩට අරගෙන මතු කරමින් ජනතාව නොමග යවන තැනකට දැන් කියලා තියෙනවා. එතන මහේස්වරන් මැතිතුමනිගේ ඒ සම්බන්ධව දැනට පොලිසියෙන් CID එකෙන් විමර්ශනය කරගෙන යනවා, කටයුතු කරගෙන නීතිමය පැත්තෙන් ඒගොල්ලන් කටයුතු කරගෙන යනවා. නමුත් ඒ අතරතුර නැවතත් මේ දේශපාලන නායකයෝ එකට ජාතිවාදී ලෙස එකට මැදිහත් වෙලා මේක වෙනත් පැත්තකට ඇරවීම කනකාටුදායක කාරණාවක්. සමහර මාධ්‍යත් ඒකට යම් උදව් උපකාර කරන හැටියට පෞගිය දවස් දෙකේම අපි මාධ්‍ය තුළ බලන්න හැකියාවක් ලැබුණා. ඒ නිසා අපි කියන්නේ ඒ සිද්ධිය ඒ විජයකල මහේස්වරන් මන්ත්‍රීතුමියට ඒ ජනතාවගේ කඳුළු නැත්තම් ඒ ප්‍රදේශයේ යහපාලනය පැවතුණාට පසුව ඒ ප්‍රදේශ ජනතාවගේ වෙන දරුවන්ට වෙන අසාධාරණයට විරුද්ධව යම් නීතිමය පියවරක් නැත නීතියේ ආධිපත්‍යයක් ඒ ප්‍රදේශයේ නැති නිසා තමයි එතුමි එවැනි ප්‍රකාශයකට පත් කරේ. නමුත් ඒක දැන් නීතිමය පියවරකට යෑම නිසා නැවත නැවත ජාතිවාදී ලෙස ඒක මතු කරන එක එතරම් මුදිච්ච නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු බලයට පිටින් පැසිස්වාදී පාලනයක් නැවත මතු කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් කණ්ඩායමක් උත්සාහ දරන ආකාරයක් අපිට දැන් දැනෙනවා. මොකද යම් යම් මන්ත්‍රීවරු තමන්ගේ ඇමතිකම් අතහැරලා ආණ්ඩුවත් එක්ක තිබිය සම්බන්ධතාවය නැති කරගෙන එළියට ගිහිල්ලා යම් පැසිස්වාදී කණ්ඩායමක එකතු වෙලා මේ ආණ්ඩුව පෙරලීම සඳහාත් නැත්තම් යම් කටයුතු කිරීමට ආණ්ඩුව දැන් පවතින ආණ්ඩුව කරන උත්සාහයන් නැවතත් යහපාලනයක් සඳහා නැත්නම් මේ ජනතාවට යම් සහනයක් දීමට යම් ව්‍යාපෘති වලට විරුද්ධව මේ පැසිස්වාදී කණ්ඩායම මැදිහත් වෙලා ඒක නවතන උත්සාහ කරන එක කනකාටුදායක සිද්ධියක්. මොකද පාර්ලිමේන්තු බලතල තුළ මේ රට ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි පාලනය කරන්න ඕනේ කියන තමයි අපේ මතය. ඒකට විරුද්ධව දැන් නැවතත් පැසිස්වාදී ක්‍රියාදාමයකට යාමට යම් මන්ත්‍රීවරු නැත්නම් නිදහස් පක්ෂයේ විශේෂම නිදහස් පක්ෂයේ ආය තමයි මේ සම්බන්ධව කටයුතු කරන යන එක අවධානය කරන්න කැමැති. ඒ වගේම මන්නාරම් ප්‍රදේශයේ මිනිවරවල් මෑතකදී මිනිවරවල් යම් වැඩක් කරන්න පටන් ගන්න අවස්ථාවේදී කටු සම්බන්ධයෙන් මිනිවර හම් වෙලා තියෙනවා. ඒ කටු පරීක්ෂා කරන සාමාන්‍ය බැලු බැලුමටම පෙනෙන කාරණාව තමයි ඒ කැපීම් තුවාල තියෙනවා කියලා කියවනවා. ඒ නිසා මේක තම සැලසුම් සහගතව පැහැරගෙන ගිහිල්ලා වදින්සාවට ලක් කරලා මරලා මේ මිනි වලලාපු ආකාරයකට තමයි දැනට අපි සැක කරන්නේ. නමුත් මේකේ මරණ පරීක්ෂණය හෝ නැත්තම් ඒ පරීක්ෂණේ පසුව කොයි ආකාරයකට ඒක එළිදර වෙයිද කියන එක අපි බලා සිටිනවා. නමුත් මේ මිනිවල මේ මන්නාරම විතරක් නෙවෙයි මාතලේ ප්‍රදේශයේත් පෞගේ කාලේ මිනි කටු මොන අහුණා. නමුත් ඒ වක්කම සැලසුම් සහිත මිනි මරණයක් හැටියට තමයි අපි දකින්නේ.